සිද්ධවෙච්ච කතාවක් මේ. නියම වීරයෙ ගැනයි කියන්නේ. අස්සයාගේ පිටින් එයා ගමන් යයි. එයාට කවුරුත් කිව්වේ කවුද බොයි. අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ. එම තමයි ඒ කාලේ වීර පුත්‍රයෝ. ඒ වගේ වීරයෝ අද කාලේ නැහැ. ඔක්කොම නම් මිකෝ ගීනි. ඒක තමයි මාත් බැලුවේ. ඕවා කුරක් තියෙනවනේ හැම එකේම. මට දොරන් එකක් දෙන්න. පරක්කු වෙන ඉක්මනට යන්න ඕනේ. ඔයාට හිනා ගිය එක පුදුමයක් නෙමෙයි යාළුවා. පිරිමැය සායවල් ළඟ ඉන්නකොට හිනා නොයන්නේ කාටද? එක්කෙනෙක් නෙමෙයි මෙතන තුන් දෙනෙක්මනේ. ඔයා මටද හිනා වුනේ කියනවා? අනේ නෑ, මම හිනා වුනේ නෑ. මේ වගේ හොඳ සටනකින් පස්සේ තමයි හොඳ යාළුවෝ ඇති වෙන්නේ. අදින් පස්සේ ඔයයි මමයි දෙන්න අඹ යාළුවෝ මිත්‍රයා. යාළුවෝ කම් පාත්තන්න පුළුවන් පස්සේ ඉස්සෙල්ලා මාව බිමින් තියනවා. මේ මට කාමරයක් ගන්න පුළුවන් ද රැට ඉන්න මෙහේ. මගේ යාළුවෙකුට මේ ජරා හෝටලේ නවතින දෙන්න බෑ. එනව යන්න මාත් එක්ක අපි බලකොටුවට. බලකොටුවට? මැක්ලවුඩ් බලකොටුවට ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා. මම ප්‍රොම්පඩි මැක්ලවුඩ්, මේ බලකොටුවේ ප්‍රධානියා. මම කවුද බොයි? හරි පුදුම රැවුලන්නේ තියෙන්නේ. අපේ රටේ මේ දවස්වල නැගලම් යන රැවුල් මෝස්තරේ තමයි මේ. මේක ලස්සනයිනේ වාගුවේ නෑ මිලිමුණට වඩා. මේක හරි අපූර්ව බලකොටුවක්නේ. මං කලින් මේ ගැන අහලා තිබුණේ නෑනේ. මේකනේ මේ බලකොටුව හදලා තාම මාසෙයි. ඔයාට කියන්න මල්ලි, මෙතන දැක්කහම මට හරි ආසයි තුනා. ඒකයි මෙතනම බලකොටුව හදන්න තීරණය කළේ. මට පිටා ගොළපාට නෑන්. අපිට පාට ගැන ඉච්චර ප්‍රශ්නයක් නෑ. අපි බලන්නේ සුවඳ ගැන. මෙතන තියෙන්නේ අපේ ගමේ සුවඳමයි. ඉතින් මං තීරණය කළා මෙතන පදිංචියට එන්න. තනියම එන්න බැරි නිසා පරම්පරාවම අරන් ආවා. ඒ විතරක් නෙමෙයි, අපේ පරණ බලකොටුවේ ගලින් ගලට ගලවලා මෙහෙට ගෙනාවා. කන්නේ නැද්ද? මොකද මගේ කෑම වාට රසමදිද? මේ මිල් නෑනා, එයා තමයි අපිට කෑම හදලා දෙන්නේ. ඇස් වහක් කටුවහක් නෑ, එයාට අපේ අත්තම්මගේ අත්ගුණේම පිහිටලා තියෙනවා. ඒක නෙමෙයි, ඕගොල්ලන්ගේ පවුල එකක් තියෙ මොකද නගරය ඇත්තේ කොහොම රණ්ඩු කරන්නේ? අපේ පරම්පරාවේ ඇයිට ඔය රණ්ඩු දබර කියන්නේ සුළු දේවල්. අපි ටිකක් විනෝද වෙන්නත් එපාය. අනිත් එක, අපේ කාට හරි කවුරු හරි අපහාසයක් කළොත් ඒකට උත්තරෙත් අපි ඉක්මනින්ම දෙනවා. මං කඩේට එනකොට කවුරු හරි මන් දිහා බලලා විහිළුවට හිනා වුණොත් මගේ නම්බු ආරක්ෂා කරගන්න එපායි. හරි වැඩක්නේ, මං ඔයාට හිනා වුණේ නෑනේ. ඔයා එහෙම හිනා වුණේ නෑ කියන්න බෑ. එතන හිටපු රතු තොප්පිය දාපු කොට මහත්තයත් කිව්වා ඔයා හිනා වුණා කියලා. එයා මට කවදාවත් බොරු කියන්නේ නෑ. ඕක කාලා ඉවරද? මෙන්න මං ඔයාටම කියලා රසම රස ජෙලි එකක් හැදුවා. එහෙනම් සුබ රාත්‍රියක් කවුද බොයි මල්ලි? සුබ රාත්‍රියක් අයියේ. අමේ රැට දංවල් සද්දයක් එමේ ඇහුනොත් බය වෙන්න එපා. ඒ සද්ද කරන්නේ අපේ පොම්පස්. එයා තමයි අපේ පවුලේ භූතයා. මෙහෙට එනකොට යාවත් අරන් හින්ද වුණා. එයා හරිම ලස්සනයි. ඒ වුණාට ඉතින් නටන්න නම් දන්නේ නැහැ. එනවා
යාම අපිට සායවල අඳින්නේ කියලා දෙන්නේ නෝ මිතන hina වෙන්නේ. හරි hina වෙන්නේ. මේක කියනවා හැමෝටම පැහැදිලි නේද කරන්න ඕන දේ? පැහැදිලි නෝකා. එහෙනම් ඉතින් යනවා. මේ මතක තියාගන්නවා වැඩේ අවුල් කළොත් එහෙම කාටවත් මගේ නම කියන්නේම නැහැ. කකුල් දෙක සීතලට ගල් වෙලා. මේ පියාඩු කරන්ගේ මොලේ නරක් කරලාද මන් දන්නේ අපිට උදේ පාන්දර කරදර කරන්න. සුදන්න වෙන්න උස්සන්න ගහන්න. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කාටවත් කරදරයක් නැති කට්ටියන්නේ. ඇයි මෙහෙම පහර දෙන්නේ? කියන්න දන්නේ නැහැ. අපිටත් කවදාවත් ඔය පිහට ඇත්තන්ගේ මේ විදිහේ කරදරයක් වෙලා නැහැ. මං ගිහිල්ලා ඒ ගැන හොයලා බලන්න. මෙතන යුද්ධයක් කළාද මඩ ගහගෙනද? නායකතුමා අපූර්වට තිබිච්ච ඔයාගේ ගමට මොකද මේ වෙලා තියෙන්නේ? ඊයේ රෑ සුදු මිනිස්සු අපිට පාර දුන්නා. දැන් මේ ගම මුළු මනින්ම හදන්න සිද්ධ වෙලා. අර බලන්න. මොකද ඔයා අපිට hina වෙනවද කවුද බොයි? අපෝ hina උන්නේ. මේක අපේ ගෝත්‍රයට ලොකු අපහාසයක්. ඊරා හැමෝම දඩේ මේ ගිහිලා සීතලට නිදාගත්තු අතරේ සායවල් ඇඳපු මිනිස්සු ගම විනාශ කරලා. අද උදේ අපි පහර දුන්නට කිසි වැඩක් උනේ නැහැ. සායවල් ඇඳලා කිව්ව? හතර දෙනෙක්. ගෑනු වගේ ඇඳගෙන ඇවිල්ලා පිස්සු බල්ලෝ වගේ ගම විනාශ කරලා. මෙහෙම දෙයක් කරන්න යාලට හේතුවකුත් නැහැ. ආ. බලකොටු අය වෙන්න බෑ. මම පාන්දර වෙනකම් මේගොල්ලොත් එක්කමනේ හිටියේ. අපේ කට්ටියට හොඳ පුහුණුවක් දීලා හෙට උදේට අපි ආපහු ගහනවා. ඔය ගෑනු වගේ ඇඳගත්තු සුදු මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්වනවා. අපරාධය අලුත් තීන්ත භාජනේ. මේ අඩිසලකුණු තියෙන නගරෙ පැත්තට මම ගිහිල්ලා මේ ගැන ටිකක් හොයලා බලන්න. වාට පුළුවන් නම් මේ කූඩාරම් හදන්නේ කොහොමද කියලා තියෙන උපදේශ පත්‍රිකාවකුත් හොයාගෙන එන්නකෝ. නැගිටිනවා එළි වෙලා. මේ අපේ කලිසම් එහෙම දැක්කිනේ. කලිසම් ඕන නැහැ නැගිටිනවා. පින්නේ ගිහිල්ලා බීනස තෙඩි විලා. නාලයි මේගොල්ලෝ බලකොටු අය වගේ වෙස්වලාගෙන ගිහිල්ලා අර ගමේ අයට පහර දීලා තියෙනවා. ගමේ අය බලකොටුවත් එක්ක රණ්ඩු වෙන එක මම නවත්ත ගන්නම්. ඔබතුමා මේ අයට දඬුවම් කරන්න. එහෙම කරන්න එපා. අපි වැරද්දක් කරේ නෑනේ. කච්ච. ඔයා කියන දේ මට තේරෙන්නේ නෑ. පැහැදිලිව කියන්න. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? සිද්ධ උනේ මොකද්ද කියලා දැනගන්න තමයි මේගොල්ලන්ව මෙතෙන්ට ගෙනාවේ. හොඳයි බලමුකෝ මොකද එහෙම කළේ. පියාටු කාරුන්ට කැමති නෑ. මේගොල්ලෝ පේන්න බෑ. මමත් කැමති නෑ. මාත් එහෙමයි. හරිනේ උත්තරේ ලැබුණානේ. කොහොමද රතු මහත්තයා මොකද ඔබතුමා හදිසියේම මේ පැත්තේ? මේ අනවරාලාමි මේ ඉන්න මගේ සේවකු ටික පොඩි වැරද්දක් කළා තමයි. ඒකට මම වන්දියක් ගෙවනවා. එයාලට යන්න දෙන්න. මෙන්න හතර දෙනාටම 10ක්. වෙන මොන හරි වමනාවක් තියනවා නම් ඇවිත් හම්බ වෙනවා. එනවා යන්න. ගිහිල්ලෝයි විකාරඳු මාරු කරනවා. ඒ පොඩක් ඉන්න රතු මහත්තයා මොකද්ද මේ වැඩේ තේරුම්? සායවල් ඇඳ මිනිස්සුගේ අලුත් එක අපේ කතා නෑ. එහෙමද? මට කියන්න දෙතුයි මම ওই සායවල් ඇඳ මිනිස්සුන්ගේ යාළුවන්ට ඒ කතාව වලින් වැඩක් නෑ. මට කියනවා බලකොටු අයත් එක්ක මෙච්චර තරහ මොකද කියලා. ප්‍රශ්නේ තියන්නේ ඒගොල්ලන්ගේ ඇඳුම් වල. ඒගොල්ලෝ දැක්ක ගමන් අපිට hina නෝ ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ගහනවා. hina නොවින්ද? අපි hina නොවින්න හැදුවා. ඒතර රතු මහත්තයා කියනෝනේ අපි ඒගොල්ලන්ට hina වෙනවා කියලා. අපි hina වෙන්නේත් නෑ. එයාට කටවහගෙන ඉන්න කියනවා. එහෙම කරන්න බෑනේ. එයා තමයි නගරේ අයිතිකාරයා. වෙන එකක් තියා නගරේ හිරගේ තියාගෙන. මෙහෙ එයාට අයිති නැති කිසිම දෙයක් නෑනේ. මුවාට තේරෙනවනේ ඒ පහර දීම කරලා තියෙන්නේ බලකොටු අය නෙමෙයි වෙන කට්ටිය. ඒ මොනවා වුණත් අපි ගිහින් එයාලව තලලා පොඩි කරලා චප්ප කරලා විනාශ කරලා දානවා. එහෙ යන්න එපා. ඒගොල්ලන්ට බෝ වෙන ලෙඩක් තියෙනවා. ඔය ලෙඩ වලට අපි බය නැහැ. මේ සටන දිනලා අපේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක නිසා මට සිද්ධ වෙන ඔය ගල් කූඩාරම ඇතුළේ ඉන්න මිනිස්සුන්ට ආපහු වතාවක් පහර දෙන්න. ඊට කලින් අපේ කට්ටියට පුරුදු කරන්න ඕනේ හෙල්ලේ තුඩු තියෙන පැත්ත ඉස්සරහට දාලා විසි කරන්න.
ඒගොල්ලන්ට ඕනේ යුද්ධ කරන්න. ඒත් මොලේ තියෙන වැඩිහිටියෙක් හැටියට ඔයාට ඕනම් පුළුවන් මේක නවත්තන්න. බොහොම කනගාටුයි. අපේ සංස්කෘතිය හැටියට සතුරා අපිට පහර දෙන විට ඔවුන්ව සමූල ඝාතනය කළේ නැත්තම් ඒක ඔවුන්ට කරන අවනම්බුවක්. මේක සාමකාමී රටක්. නිකන් යුද්ධයකට ගියාම වෙන්නේ අහිංසක මිනිස්සු එකෙන් දුක් විඳින්නේ. ඔයා කියන්නේ යුද්ධ නොකර ඉඳලා අපිට පොම්පස් බුහුතයාගේ ශාපයට ලක් වෙන්න කියලාද? එයා අපේ පරණ සිරිතිරි කඩුණට බොහොම විරුද්ධයි. අනේ මන්ද අපි මේක කොහොම කරන්නද කියලා. අපි ඉන්නේ දෙන්නයි. ඒත් අපිට බලන්න තැන් තුනක් තියෙනවා. කාසිය කුඩි දෙම්ම තීරණ ගන්න බෑ. නායකතුමා, මම තමයි යුද දේවතාවගේ ආත්මය. අද උදේ යුද්ධෙදී ඔයගොල්ලෝ අන්ත පරාජයක් ලැබුවා. ඒක අපිට හරි අවමානයක්. අනේ ශ්‍රේෂ්ඨ දේවතාවනි, ඔබතුමාට මේ සිද්ධ වෙච්ච අවමානය ගැන ඇත්තටම මටත් හරියට ලැජ්ජයි. මට සමාවෙන්න. සමාව ඉල්ලලා වැඩක් නැහැ. හරියට යුද්ධ කරනවා. මේක අහගන්නවා. හෙට කට්ටියම අරන් ගින් සටන් කරලා යාලා උපරාද කරනවා. නෑ නෑ, එහෙම කරන්න ඉඩ දෙන්න බෑ. ඇත්තටම දැන් කාලේ හදන කූඩාරම් නම් කිසි කමකට නෑ. මේක ඇත්තද හීනයක්ද? ඇත්ත එක්ක යුද්ධය දිනුවා. ඒත්තම යුද්ධය ඉවර නෑ. ඒගොලු ආපහු එනවා. පොම්පොසුත්තුමයා, අපි පිහාටුවත්තුත් එක්ක සාවධානව කතා කරන්නද? මොනවද මේ කියවන විචාර කතා? පිහාටුකාරයෝ එක්ක සාම දූසුන් ගහලා අපේ පරම්පරාවට අපහාස කරන්න එපා. එයාලව සම්මූල ඝාතනය කරනවා. නැත්තම් මම සදාකාලිකවම ඔයාගේ පස්සෙන් එනවා. එන්න උතුමාණනි, අපි අන්තිමේ වෙනකන් සටන අත්හරින්නේ නෑ. අනේ මන්ද, මේ යුද්ධ කතා අහලා මට දැන් එපා වෙලා තියෙන්නේ. ඔය තුක්කෝ පැත්තකට ගන්න. එයා කවුරුනත් මේ බලකොටුවේ තියෙන හැම රහස් දොරක්ම එයා දන්නවා. ඔව්, එයා දන්නවා. එයා මෙතන අවුරුදු 350ක් තිස්සේ හොල්මන් කරනවා. එයාට හොඳටම කේන්ති ගිහින් ඉන්නේ. අනේ බලන්නකෝ, කවුද බොයිගේ නහය තැලිලා නේද? ඉන්න මං ඒකට බෙහෙතක් දාන්නම්. නෑ නෑ, ඒකට කමන්නේ. සහෝදරවරුනි, පොම්පස් සුත්තමයා කිව්ව සටන අතාරින්න එපා කියලා. අපි ඔය පියාටුකාරයන්ව සමූල ඝාතනය කරමු. ඇයි ඔයාට මොනවා හරි ප්‍රශ්නයක්ද? කවුද බොයි? දැන් ඔය යුද්ධ කරනවා කියන කතාව නවත්ත ගන්න. මෙතන කාටවත් යුද්ධ කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ආ, ඇත්තද? මට දැන් ඔයාගේ කතා අහලා එපා වෙලා තියෙන්නේ. ඔයා අපේ කැමරෙට කැමති නෑ. ඒ මදිවට අපේ වහලට වෙඩි තියෙනවා. දැන් තව කියනවා පොම්පස් සුත්තමගේ අනටත් කීකරු වෙන්න එපයි කියලා. එහෙම කියන්නේ පොම්පස් කියලා භූතයෙක් නැති නිසා. මොකක්? කොට පරිස්සම් කරගන්න කවුද බොයි? ආගන්තුකෙක් නිසා මෙච්චර වෙලා ඉවසුවා. දිගටම ඔහොම හැසිරුනොත් මට ඔයාව සමූල ඝාතනය කරන්න වෙනවා. ඔයාලගේ වාදකයව මට පොඩ්ඩක් ගෙනත් දෙනවද? සංගීතමය සමූල ඝාතනයක්. ඒකට මං හරි අහසයි. මෙතන හැම දෙයක් කීයටවත් වෙන්නේ නැහැ. මට ඕනේ ඕගොල්ලන්ගේ බොරු භූතයව අවදි කරලා පෙන්නන්න. මම මොකද වාදනය කරන්න ඕනේ? මොකක් හරි කමක් නැහැ, ගහන එකක් හයියෙන් ගහන්න. ඔය පූස පොරකනව නේද? වතුර එකක් ගහනවා. ඕක නවත්තනවා කොහොමද? නිදා ගන්න නැද්ද? බලු හරි වතුරියක් වත්. පූස පොරකන්නේ කොතනද? ඕක නවත්තනවා. මට තවත් තිබුසකෙද ඉන්න බෑ. මොකද්ද මේ කරදරේ? හ්ම්.
නින්දට බාධා කිරීම අනවසරෙන් ඇතුළලීම හිරිහැර කිරීම මේ වට ලොකු වන්දියක් ගෙවන වෙයි. මොකද කරන්නේ? මහ රෑ හොරගම් කරනවා රලාමි. නිකම් බොරුවට කෑ ගහලා වැඩක් නෑ. මේ සැරේ නම් ඔයාට මගෙන් ගැලවිල්ලක් ලැබෙන්නේ නෑ. මේව අයිති ඔයාට නේද? වෙන්න පුළුවන්. කොහොම වුණත් ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. මටත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ මේ විකාර වැඩ නිසා ගමේ අයයි බලකොටු අයයි රණ්ඩු වෙනවා. අපි ඉක්මනට ගිහිල්ලා ඒක නවත්තන්න ඕනේ. යන්න. ඔයාට යන්නේ? යන්නේ බලකොටුවට. මට බෑ. මං එයාලත් එක්ක කතා කරන්න. නිකම් මෙතන බබෙක් වගේ හැසිරෙන්න එපා. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ඔයාට විතරයි. කවුද බොයි? මොකද්ද මෙතන ප්‍රශ්නේ? එයා මට වෙඩි තියන්න හැදුවා රාලානේ. හරි මං එයාට දඩ මුදලක් නියම කරලා. නෑ ඕනේ නෑ. මං ඒක එයාත් එක්කම විසඳ ගන්නම්. හොල්මනක් වුණාට හරි බරයිනේ. හරි හරි පිඹගෙන මෙයා. අයියෝ ඕක නවත්ත ගන්නවා. මං ඔය සද්දෙට පොඩ්ඩක්වත් කැමති නෑ. ඇඳගත්ත මිනිස්සු මහ වංචාකාරයෝ. ඒගොල්ලෝ සටන් කරන්නේ මහ අමුතු ආයුධ වලින්. මගේ සොල්දාදුව තුෂ්ටිම් භූත වෙලා ඉන්නේ. ඇයි ඉතින් මං කියන දේ අහලා සටන් නොකර පාඩුවේ හිටියේ නැත්තේ? අපේ යුද දේවතාව අහන කරා සටන දිගටම කරන්න කියලා. ඒත් මේ සුදු මිනිස්සු වංචාවෙන් සටන දිනනවා. ඒගොල්ලෝ අපේ අයට මස් කුට්ටි වලිනුයි උණු සුප් වලිනුයි පහර දෙනවා. යුද දේවතාවට මේකට හොඳටම තරහයයි. එයා ගැන කරදර වෙන්න එපා. මම මේක විසඳන්නම්. ඔයා එන්නකෝ මාත් එක්ක. පහර දෙන්න එපා මේ මම. මෙන්න ඕගොල්ලන්ගේ පවුලේ භූතය පන පිටින්ම ඉන්නවා. විහිළු එපා. මේ මිට්ට අපේ බලකොටුවේ භූතය වෙන්න බෑ. පොඩ්ඩක් ඉන්න. මට මෙහව දැකලා පුරුදුයි. මෙයා අපේ භූතය නම් නෙමෙයි. ඒත් අපේ පරම්පරාවේ කෙනෙක් නම් තමයි. මේ අපේ පැඩින්ලොක් මහසිනා. කොහෙද මෙච්චරකල් හැංගිලා හිටියේ? මැග්නීස්ලි පරම්පරාවට අපහාස කළයි කියන ප්‍රශ්නේ නිසා ඔයාව අපේ පවුලෙන් පැන්නුවට පස්සේ අද තමයි පලිනිවතාවට ඔයාව දැක්කේ. ඉස්තරය කියන්නකෝ. මේකයි මැග්නීස්ලි පරම්පරාවයි අපේ පරම්පරාවයි කාලෙකින්දලා පරමහතුරෝ. මෙයා ඒ පරම්පරාවේ ගෑනු ළමෙක්ව බඳින්න හැදුවා. ඒක නිසයි මෙයාව අපේ පරම්පරාවෙන් පන්නලා දැම්මේ. ඔය කතාව අපොම මතක් කරන්නවත් එපා. මට ඔය පරම්පරාවයි පරණ සිරිත්විරිති මට එපා වෙලා තියෙන්නේ. මං මේ රටට ඇවිල්ලා නම වෙනස් කරගත්තේ ඔය පරම්පරාවෙන් ඈත් වෙලා ජීවත් වෙන්න. මං සල්ලි හම්බ කරලා අලුතෙන් නගරයක් හැදුවා. දැන් මම ඒකේ හොඳ ජීවිතයක් ගෙවනවා. ඒත් මේගොල්ලෝ ඇවිල්ලා එතන බලකොටුව කඩලා පරණ දේවල් මට මතක් කරලා දුන්නා. ඒක නිසා ඔයා හිතුවා මේ බලකොටුව විනාශ කරන්න ගමේ යව යොදා ගන්න. අන්න හරි. මට ඔනුනේ මේ බලකොටුව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න. ඒත් ඔයා පටන් ගත්ත යුද්ධය දැන් මෙතනින් ඉවර වෙනවා. ඒව හරියන්නේ නැහැ. නායකතුමාට තේරෙන්නේ නැද්ද මේක මේගොල්ලන්ගේ